අයිබෝන් කියලා පිළිගන්න ආයතනය ඔයගොල්ලෝ අදත් සෙල් print me YouTube channel එකට තමයි එකතු වෙලා ඉන්නේ සුපුරුදු පරිදි. ඉතින් මේ channel එකට එකතු වෙලා ඉන්න වෙලාවේ අද වාට මම අරගෙන වීඩියෝ එක තමයි මෙන්න මේ වගේ cover sheet එකකට කොහමද වාගේ color print එකෙන් print out එකක් ගන්න. ඒ කියන්නේ වාහිතන්න වාගේ color print එකක් තියෙනවා. නමුත් ඔයා මේ වෙද්දි photo print කරන්න නැත්නම් මේකට හොඳම උදාහරණය තමයි මේ වීඩියෝ එකකින් ඔයාලට ගේන්නේ මේක බලන්න. එතකොට ඔයාලට පුළුවන් ෆොටෝ එකක් ඔයාගේ print shop එක තුලදම print කරගන්න. ඉතින් තව පැහැදිලි කිරීමක් කරොත් මෙම 4R size මේකට අපි කියන්නේ 4R size කියලා තමයි ෆොටෝ print වලදී. ඉතින් අඟල් වලින් කිව්වොත් අඟල් 4යි 6 size එක තමයි මේක print size එක වෙන්නේ. ඉතින් මේක print කරගද්දී ඔයාට මම computer එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද print කරන්න ඕනේ. ලේසියෙන්ම ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ මේක සයිස් කරන්න. ඒ කියන්නේ ඔයා හිතන ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් ෆොටෝස් ගොඩාක් අපි හිතමු 50ක් 60ක් හරි ගමන් ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා නම් මේක අඟල් 4 6 සයිස් වලට සයිස් කරන්නට ඒක සයිස් කරන්න නැතුව ඔයාට එක දිගට print කරන්න පුළුවන් printing tips එකක් ඔයාට මම අද අරන් එනවා. ඉතින් ඒක වීඩියෝ එක බලන්න පුළුවන් මම කම්පියුටර් එකේ ගහම ඒක කරන විදිහ ඔයාට පැහැදිලිවම කියන්නම්. ඉතින් එහෙනම් අපි කම්පියුටර් එකට ගිහිල්ලා බලමු මේක කරන්නේ කොහොමද කියලා. හොඳයි මම ඔයාලට පෙන්නන්නම් එහෙනම් කොහොමද මේ ෆොටෝස් ටික print කරගන්නේ කියන එක. එතකොට ඔයාලට පේනවා ඇති මම දැනට ෆොටෝස් කීපයක් ඕපන් කරගෙන තියෙනවා මෙන්න මේ වගේ. මේක මම ඇත්තටම ඉන්ටර්නෙට් වලින් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝස් කීපයක් මේ තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකකින් හරි කැම් එකකින් හරි ගන්න ෆොටෝස් මේ විදියට ඔයාගේ මැෂින් එකට දාගන්න. ඊට පස්සේ කරන්න ඕනේ ඔයාගේ ෆොටෝස් කොහරි තැන් කීපයක තියෙනවා නම් මේ වගේ එක ෆෝල්ඩර් එකකට ඔයා print කරන්න අවශ්‍ය කරන ඔක්කොම ෆොටෝස් ටික දාගන්න. ඊට පස්සේ මේ ෆොටෝස් ටික ඔක්කොම මේ විදියට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ රයිට් ක්ලික් කරලා print කියන ඔප්ෂන් එකට යන්න. ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මෙතන මෙන්න මේ සෙටින්ග්ස් ටික හදාගන්න. print එක දෙන්න ඔයාගේ print කරන print එක මොකක්ද කියලා. මගේ දැනට පේනවා ඔයාට Epson L110 print එකක් තමයි තියෙන්නේ. ඒකෙන් ඒක print එක select කරා. ඊට පස්සේ මෙතන තියෙනවා paper size එක දෙන්න. අඟල් 4යි 6 size එක තමයි අපි print කරන්නේ. ඊට පස්සේ මේ size එක මෙතන select කරගෙන print එක photo එකක් print කරන හින්දා අනිවාර්යෙන් මේකෙදී ඔයා quality එක high quality එකක් දෙන්න print එක photo print එකක් හින්දා. ඊට පස්සේ high quality print කරලා මේ select කරලා ඉවරලා ඔයාට පුළුවන් මෙතන paper type එකට Epson matte කියන paper type එක select කරන්න. ඊට පස්සේ ඔයාට ඕන settings ටික මෙතන හැදිලා ඉවරයි. ඊපස්සේ ඔයාට බලන්න පුළුවන් ඔයාගේ මේ photos දැන් මෙතන මම photos 7ක් න select කරලා තියෙන්නේ. මෙතන ඔයාට පේනවා 1 of 7 pages කියලා තියෙනවා. එතකොට මේ විදිහට යනකොට ඔයාට පේනවා මේ photos ටික slides වෙලා තියෙනවා automatically. ඔය විදිහට තමයි ඔයාගේ photos ටික print වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන print කියලා දුන්නට පස්සේ ඔයාගේ ෆොටෝස් ටික print වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් ඔයාලට කැමති ප්‍රමාණයක් select කරලා දෙන්න පුළුවන්. ඔයාලට එතකොට එක දිගට ඔයාගේ printer එකෙන් print වෙනවා. ඉතින් ඒකට මේ ඔයා වෙනදා මේ විදිහ මේ ක්‍රමය පාවිච්චි කරේ නැත්නම් මේක අනිවාර්යෙන් ඔයා උත්සාහ කරලා බලන්න. ඉතින් මේක ඇත්තටම ලේසි පහසු ක්‍රමයක්. නැත්නම් ඔයා මේක මේ ෆොටෝස් එකින් එක සයිස් කරන්න ගියා නම් ඔයාගේ කාලේ සෑහෙන විදියට අපතේ යනවා. ඉතින් එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා. එහෙනම් අපිත් එක්ක හැමදාම රැඳිලා ඉන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා යාළුවනේ.